කොහොිතින් විපත? විපත. විපත. මගේනවා විපත. අනේ මන්ද සිරි මහත්තයා. මේක කවුරු හරි දැක්කොත් හොඳ නෑනේ. එන කවුරු දකින්නද බා? මේක දකින්න උඹයි මාය දෙන්න විතරයිනේ. අයි පොඩ්ඩක් හිතන්නකෝ. මෙහෙට කරන්ට් බිල් ලියන මිනිස්සයා එනවා. එතකොට මේ මිනිස්සයා මේක දකිනවා. මේ මිනිස්සයා වලව්වටත් යනවා. ගිහිල්ලා උන්ට මේ විස්තරේ කියයිනේ එතකොට. පල්වදලා. යකෝ මම මේ භුක්ති විඳින්නේ මගේ සතුට. යකෝ මම මේ සතුට භුක්ති විඳින්න කොච්චර කල් ඉඳලාද බලාගෙන හිටිය ඈ. පැහැර කල් ඉඳලා බලාගෙන හිටිය. මං නම් හිතන්නේ සිරි මහත්තයාට ওই සතුට දිගටම තියන් ඉන්න පුළුවන් වෙයි කියලා. ඇයි උඹ එහෙම කියන්නේ? එහෙම කියන්නේ ඉතින් මංගලික නෝනට යමක් වෙනව නම් දැන් වෙන්න ඕනේ. මන්ට නම් හිතෙන්නේ දෙයියන්ගේ පිහිටෙන් එහෙම කරදරයක් වෙලා නැතුව ඇති කියලා. ඔය හරි හරි බං. එක හටටක කෙනවා. ඊළඟ ටිකත් ළඟ ඔහම එනවා එහෙම බේරෙන්න බෑ බල්ලෝ හදලා. සිරි මහත්තයා හරියට නිකන් කතා කරන්නේ මංගලික නෝනගේ හાર્ට් එක සිරි මහත්තයා අතේ තියන් ඉන්නවා වගේනේ. අමම නෙමෙයි අපේ අයියා නම් ඒ දවස්වල හાર્ට් එක අතේ තියාගෙන ඉන්න දැකලුවා. මමත් ඉතින් අනංගයා වගේ දුන්න ඊතලේ අරන් ඕම වටේට ගියා බා. හරි කියන. ඒක තමයි දෙන්නේ. දුන්නත් නෑ ඊතලෙත් නෑ. නිකම්ම නිකන් සිරි මේවන් විතරයි. මොකද ඔබ ගියේ?